ආණ්ඩුව පත්වීමෙන් පසු ගෙවුණු කන්න හතරට ගැසට් නිවේදන හතක් එළිදක්වා ඇතත් සහල් මිලදී ගැනීමේ යාන්ත්‍රණය බිඳ වැටී ඇති බවට එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමය අද පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. පොන්නි සම්බා මෙට්‍රික් ටන් ලක්ෂයක් ගෙනීමේ යෝජනාව පිටුපස තියෙන්නේ මේ ගැසට් නිවේදනවල සහ රජයේ වී මිලදී ගැනීම වැඩසටහන්වල සාර්ථක අසාර්ථකත්වය. එහෙම නැත්නම් पास द फेल द कीन कतंदरे तमाई मेन्न में सहाल लाना है नेकरन मेन्न में टेंडर पत्रिका वतुल गैप बेला दी ऐ में हाल गेरने दमे याला कांडे वीटी का वेलन द पोलट एद्दी गोवियो गोयांटी का कपांड कुमुरटा बाही दिदेंग उत्तर पलाते याला कांडे आसन नली माराम बेला दियो नेगनीर पलाते वी आसन नली माराम बेला दिनो मे गोवियो याला कांडे गोयांटी का कपांड कुमुरटा बाही दी तमाई මේ වෙළඳැමැතිවරයා ගහ ටෙන්ඩර් කැඳවන්නේ ඉන්දියා රටකින් හාල් කියන්න. මොකද මේ කරන්න හදන්නේ? මේක අරහා වෙන්නේ අර ගොවියෝ ටික බය වෙනවා. අන්න රටින් පොන්නියනවා. අන්න හාල් මිල බහි, අන්න වී මිල බහි කිරවලා අර කපපු ගමම්ම වී ටික වෙළඳ පොළට තල්ලු කරනවා. ඕ මේ අර අර මහා පරිමාණ මෝල්ු සෙට් එකකට පුළුවන් වෙනවා. තුට්ටු දෙකට වී ටික වඩාවට දා ගන්න මේ පාර. මහා පරිමාණ මෝල් ලිමියන්ට මේ වෙළඳ පොළ තුල තමන්ගේ බලය තවත් තහවුරු කර ගැනීමක් තමයි ওই රසායනික පොර අරහා වෙන්නේ. ඒ වගේම මේ සහල් ආනයනේ අරහා මේ ආණ්ඩුව මේ සහල් ආනයනය කරලා අහිමි කරන්න යන්නේ සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ වෙළඳපොළ කොටස. ඒ වෙළඳපොළ කොටස තමයි ඉන්දියන් සහ පකිස්තාන් මෝල් හිමියන්ට මේ දෙන්න යන්නේ. මේකෙන් ඉඳ පහර වදින්නේ සුළුහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට සහ ගොවියට මිසක්ක වෙන කාටවත් නෙමෙයි.